ආයුබෝවන් වනක්කම් සුබ දවසක් අපි හමු වෙනවා සත්‍ය සමබරව ඔබ විතරයි ඉන්නේ සරිසත් එක්ක අපි දැන් සෝදානම් යොමු සතියේ සිදුවන දේවල් සම්බන්ධව දේශපාලන ආර්ථික සමාජීය විග්‍රහයකට ඒ වුණින් අපිත් එක්ක දවසින් එක දුනා ප්‍රවීණ මාධ්‍යවේදී පෑසි නැවරක් ප්‍රශ්නාත්මය ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් නරේන්ද්‍ර මහත්වරු මේ සතියේ උන පාර්ලිමේන්තුව ආය අලුතින් ආරම්භ වුණා අලුත් සැසිවාරය ආරම්භ වුණා මම හිතන්නේ මේ රජයේ අවසාන සැසිවාරය වෙයිද දන්නේ මේ පාර්ලිමේන්තුව ඉතින් කොහොම වුණත් ජනාධිපතිවරයා රාජාසන කතාව සිද්ධ කරා ඒකට විපක්ෂය විරෝධය පාළ වෙන්නේ ගියා මේ සම්බන්ධව ධනාත්මක ඍණාත්මක කාරණා වගේම මේ කතාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත බොහෝමයක් තියෙනවා මේ කතාව එක්ක කොහොම වුණත් සමාජය තුළ ඒ වගේ අපි කියන වගේ දේවල් තියෙනකොට අපි අද දවසේදී මේ විෂය ආරම්භ කරන්න හිතුවේ දැන් රාජාසන කතාවේ තිබ්බ යම් යම් කරුණු ගන්නකොට සහ රජයේ විසින් කරන යම් යම් කටයුතු වලදී විශේෂයෙන්ම උරුමයේ වැඩසටහන ආරම්භ වෙනවා මේකත් එක්ක අපිට යම් කිසි දෙයක් හිතෙනවා නරේන්ද්‍ර මහත්තයෝ අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ වසරේදී ජනාධිපතිවරණය තියන්න ඕන එතකොට පහුගිය අවුරුදු ගණන් බොහෝසේ කතාවට ලක් වුණා පාර්ලිමේන්තුවට සම්බන්ධව දැන් මේ රාජාසන කතාව සහ මේ උරුමයේ ව්‍යාපෘතිය ඇතුලේ අපිට පේනවා ඡන්දයක් ළඟ ළඟම එනවා කියන එක. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් එන වගේ තත්ත්වයක් තියෙනවා. ඔව් ඇත්තටම ශිරන්ත රාජාසන කතාවත් එක්ක ගත්තාම ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලි කාරණා ගණනාවක් ඇත්තටම මේක පැහැදිලි කළා. අට තිබිච්ච තත්ත්වයේ සහ ඒවත් යහපාලන කාලේ ඔහු සමග කටයුතු කරපු අනිකුත් පක්ෂ විශේෂයෙන් අනුර කුමාර දිසානායක මහත්මයාගේ පක්ෂය කොහොමද කටයුතු කළේ කොයි ආකාරයකද කියන එක බොහෝ අවස්ථාවලදී දකපු දේ තමයි එතුමා මේකේ රාජාසන කතාවත් එක්ක ජනාධිපතිවරණයට සූදානම් වීමක්ද කියලා තෙක වෙලාවකට හිතෙන ආකාරයට ඒ දේ ආසන්නවම සිදු වුණා. මොකද මම හිතුවා පාර්ලිමේන්තුවට කියන එක මොකද දැන් උත්සව සමයත් එක්ක තියෙනවා 4 කිලෝ 20ක පොවුන ගණනක ඒකේ ජනාධිපති ආරම්භලේ යම් දේවල් අපි ක්‍රියාවත් ආරම්භ කරලා ගන්නවා කියලා කියනවා. මේ ජනාධිපති පොඩ්ඩක් දුර වැඩි වගේ ඒක පාර්ලිමේන්තුවට ඕද මමත් ඇත්තටම ශිරන්ත මුලින් ඉඳලම හිතමු කාරණාව තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයකට යන ඉඩකඩ තියනවා කියන එක. තවමත් මගේ සිතුවිල්ල දිනම එක දෙයක් දැන් මට පැහැදිලි වෙනවා ඊට පෙර ආතුව ජනාධිපතිවරයා බලනවා කියලා මං හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න නෙමෙයි ජනාධිපතිවරණයකට යන්න. මොකද හේතුව දැන් එහෙම ගියොත් සමහර වෙලාවට විස්රාම වැටු ප්‍රශ්න වෙනවා මන්ත්‍රීවරුන්ට ඊළඟට මේ මන්ත්‍රී ධූරත් එක්කම කටයුතු කළොත් කොහොමත් එතුමාට 113 වැඩි තියෙනවනේ. දැන් පාර්ලිමේන්තුවේ ඒතකොට මේක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් යම්සි ප්‍රමාණයක් තියෙනවනේ. ඒතකොට ඒ නිසා එතුමා පොඩක් අර මුට්ටිය දාලා බලනවා වගේ වැඩක්ද කියලා මට වෙලාවට හිතෙනවා. මොකද ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය දැනටම නිවේදනය කළා තියෙනවා. එතකොට කෝට්වෙන් කියනවා අකුරු තුනක කෙනෙක් කෙනවා කියලා. එතකොට රනිල් කියලා කියන්නේ අකුරු තුනයි. එතකොට ධම්මික පෙරේරා මහත්මයාත් දාලා තියෙනවා. ධම්මික කිව්වම අකුරු හතරයි. එතකොට අකුරු තුනේ ඒවා විශාල පිරිසක් කෝට්වේ ඉන්නවනේ. එතකොට අපි දන්නේ නැහැ කොයි විදිහට මේක කැරකෙයිද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. කෙසේ ඔව් සිරි චමල් ලෙව්වත් ගන්නත් පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම පාටලි කියන එකත් අකුරු තුනක් නේ. ඒකත් වෙන්න පුළුවන් කමක් නෑ. අපි දන්නේ නැහැ කොයි විදිහම දේශපාලනයේ සදාකාලික මිතුරුත් නැහැ. සදාකාලික හතුරුත් නැහැ. අපි දැකපු කාරණා තියෙනවා ඉතිහාසයේ ඉඳලම. මේ ජම්මන්තර වෛරයෙන් හිටපු අය එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම බෙදිලා වෙන් වෙච්ච මේ ආසන්නම සිදුවීම ජනාධිපතිවරට එක ආසනයක් තියාගෙන එතුමා එක්සත් ජාතික පක්ෂේ නායකයා කවදාවත් ඉදිරිපත් ජනාධිපතිවර හැම එකෙම පරාජයට පත් වුණා. වැඩිම කාලයක් ඉඳලා විපක්ෂ නායකයල නම් පවා පටබැඳුණා. ඔහුගේ පක්ෂය දෙකට කැඩිලා ගියා. ඒ කැඩලා යාම තුළ එක ආසනයක් ඒත්ගත්තු ජාතික ලැයිස්තුවේ ඒ ගිය කට්ටිය තමයි ආසන ගත්තේ සමගි ජන බලවේගය. මෙවැනි තත්ත්වයක් තුළ වාසනාව කියලා මොකක් අය කියනවා වාසනාවේ ඔහුගේ අත්දැකීමේ ඒ එක ඔහුට ආව ජනාධිපති ධූරයට. ඒතර අද ජනාධිපතිවරයා විදියට ඉදිරිපත් වෙනකොට ඔහු දුරදර්ශී විදියට බලනවා වෙන්න පුළුවන්. ඇත්තම ජනාධිපතිවරයා මම විශ්වාස කරනවා එතුමා බලනවා දිනන්න පුළුවන් ද කියන එක. දිනන්න පුළුවන් නම් ශිරන්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන. ඒකට අඩිතාලමක් තියෙනවා. එතුමාගේ කතා දැන් අත වශයෙන් වත්තයි දෝෂාරෝපණය කරනවා. එතුමා සංචාරය යනවා කියලා. නමුත් අපි කියන්න ඕන මීට කලින් ජනාධිපතිවරුගේ සංචාර නෙවෙයි එතුමා යන්නේ. එතුමාව හරියට ඇනලයිස් කළොත් කෙනෙක් මට විරුද්ධව කියන්න පුළුවන් මම අපි කඩ යනවා. කඩ යාමක් නෙමෙයි. ඒක ඇනලයිස් කළොත් ඒ ගියේ හැම තැනකදීම පොහු ජාත්‍යන්තරයේ සාමය ගැන කතා කරනවා.
ලෝකයේ දරිද්‍රතාවය ගැන කතා කරනවා ස්වස්ථවාදී ගැන කතා කරනවා තාපි අපේ රටේ තියෙන ආර්ථික දරිද්‍රතාවය කියන ලෝකයට කියනවා අපි ඉන්න තැන මෙතනයි කියන එක. ඒතර මේ හරහා ඔහු ඒ දේ ඒ කතාවන් තුලින් අපිට යම් යම් දේවල් ගන්න තමයි හුවක් උත්සාහ කරන්න කියන ගිතාම පැහැදිලි කි මේක අපි ලඟු කරන්න නරකයි ඒ තත්වෙට. ඒ වගේම මට මේ හුවක් ආමේක ජනාධිපති වර්ණයකට යොමු වීම ඉස්සර වෙන්න ඉඩ තියෙනවා කියන එකත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණාට ඉල්ලයි කියන එකත් ගැන පොඩි මේ එකක් ආවිසුරන්ත දැන් එතුමා අගමැති වකවානුවේ මීට කලින් ඉස්සලා මග නැති වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වකවානුවේ ඉඩම් මෙමෙති හිටියේ රාජිත සේනාරත්න මැතිතුමා. එතකොට ගෙනාව රත්න භූමි කියලා කන්සෙප්ට් එකක් ගෙනල්ලා ඉඩම් අයිතිය නැති ජනතාවට ඉඩම් හිමිකම ලබා දෙන්න. ඔප්පු ලක්ෂ ගාණක් එදා දෙන්න ගියා. චන්ද්‍රිකා මැතිණිය ඒකට අවස්ථාව දුන්නේ නැහැ ආණ්ඩුව විසිරුව හැරියා. ඒ විසිරුව හැරීම තුලින් ඒක කෙරෙන්න බැරි වුණා. ඊට පසුව යහපාලනේ ආවා. යහපාලනේ ආවාම ගයන්ත කරුණාතිලක මහත්මයා තමයි ඉඩම් ඇමති. ගයන්ත කරුණාතිලක මහත්මයාත් මේ ඉඩම් දීම. මොකද ජනාධිපතිවරයා අගමැති වකවානුවේ ඉන්නකොට ඔහුට අවශ්‍යතාවය තිබුණා ජනතාවට තමන්ට ඉඩමක් තියෙනකොට තමන්ට ඒක ඔප්පුවක් තියෙනවා. ඒ වගේම සෑම ජනතාවකටම ඔප්පුවක් දෙන්න ඕනේ කියන කන්සෙප්ට් එක ඒ අදහස ජනාධිපතිතුමා තුළ තිබුණා කියන එක මට පැහැදිලි වුණා. ඒකම බියගම ආසනෙන් තමයි ඡන්දි කරන්නේ ඉස්සලා මෙන්නේ. මේ වකවානුවේ බියගමත් මම හිතන්නේ විශාල පිරිසකට ඉඩම් අයිතිය දෙන්න එතුමා කටයුතු කළා එතුමා හැමති කාලේ. ඉතින් ඒ වගේ වලන්න ඒ මේ ඒක තමයි දැන් මෙවර එතුමා මේ අවස්ථාවට ගත්තා. ඒතකොට ලක්ෂ 40ක් ජනතාවට. ඒ කියන්නේ ඉඩම තියෙනවා, ගේ තියෙනවා. අයිතිය නැහැ. බලපත්‍රයක් විතරයි තියෙන්නේ. ඒතකොට ඒ ලක්ෂ 40ක් ජනතාවට එදා රාජිතමතුමා හරහා දෙන්න ගියත් එච්චර ප්‍රමාණයකට. දැන් ස්වර්ණ භූමි, පද්ම භූමි, ජන භූමි කොන මොන නමකින් කිව්වත් ජනතා අයිතියට දෙනවා. දැන් ඒක ආරම්භ කරන්නේ තුමු. ආරම්භ කරපු වෙලාවේ ජනතාවගේ ප්‍රසාදය අපි දැක්කානේ. කොච්චර ආසාවක් ඇති වෙනවද Tamante ඉඩමේ අයිතියක් දෙනකොට. ඒතකොට ලක්ෂ 40ක් කියලා කියන්නේ ශ්‍රියන්ත මිලියන 4ක් කියන්නේ. දැන් පළවෙනි වරේ මිලියන 2ක් දෙනවා, දෙවෙනි වරේ තව මිලියන. ලක්ෂ 40ක්. ඒතකොට ලක්ෂ 40ක ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක ජනාධිපතිවරයා මේක දෙනකොට ඔහුට ඒක ලැබෙන්න ඉඩකඩක් වෙනවනේ. එතුමා නිකනුත් නෙමෙයි ඇත්තම හරි කෘතගුණතාවයක් දැක්වා ගයන්ත කරුණාතිලක මහත්මයා තමයි මේක කැබිනට් එකට ගෙනාවේ යහපාලනේ කාලේ. එතුමාටත් ආරාධනය කළා එතුමත් මේ වේදිකාවට එන්න. ඉතින් ඒකදී බලනකොට ශ්‍රීලංක මට හිතෙන්නෙම මේ ජනාධිපතිවාට ඒ පසුවිම තිබුණොත් මේ ජනාධිපතිතුමා ජනාධිපති වුණට ඉල්ලයි. හරි එහෙම නැති වුණොත් තමයි විකල්පයකට නැත්තම් පොදු අපේක්ෂකෙකුට වැඩිම බහුතරයක් තියෙන කෙනෙකුට යොමු වෙන්න කියන එකත් මට හිතෙනවා. මොකද මේ ඉඩම් ටික ඔක්කොම දෙනකොට ජනතාව තුළ යම්සි අදහසක් එනවා. මොකද අපි කොච්චර කිව්වත් මොන අරගල තිබුණත් මොන විදියෙ පක්ෂ මේව කරත් අපේ මිනිස්සු තරම් කෙලේ වුණ දක්වන පිරිසක් තව නැහැ. ඒක නිසා අපි රැවුල්ට රැවුල්ට මේක දෙන්නේ. ඒකෝ මම මෙතනදී දකින්න එක දෙයක් උසිරන්ත. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවට පසුව දව අපි මේ අද තෙල් පොල් මුකුත් නැතිවෙනවා. මේකෙන් හුවක් අය එක හරි ඈලුවට ලක් කරනවා. ඒ වගේම අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොරෝනා එකේදී කොහොමද කටයුතු කළේ? අද ඔක්කොම අමතකයි. එදා කොරෝනා අවස්ථාවේදී එකම ප්‍රශ්නයක් වුණේ ධම්මික පැණියක් එකක් ගැනවිලා එන්නත් එක පහුවෙච්ච එක විතරයි. මොකද කොරෝනා වකවානුවේදී එතුමාගේ හමුදාව යොදලා ඔක්කොම කළා කාර්යක්ෂමව කටයුතු කරපු ආකාරය ප්‍රශංසනීය විදිහට ගියා. යම් යම් අඩුපාඩු තිබුණා. ඒකට අපි එතනත් ඒකෙදී ඔහුට ඒ කටයුතු දී ගෞරවය තියෙනවා. එහෙම නැතු අපි ඔය යම් විදියකින් අපි කියනවා නම් ඒවා මෙහෙමයි 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 කියලා එක එක දේවල් එක දේශපාලන මත මම අපි මැදිස්ත්‍ව කටයුතු කළොත් ඒ වගේ බඩ පේනවා. ඉතින් මට හිතෙනවා ශ්‍රන්ත මහමැතිවරණයකට පෙර මේ ජනාධිපතිවරණයක් ඉලක්ක වෙලා යන ගමනක්ද තියෙන්නේ. ඒක අපිට කියන්න බෑ. අවසාන මොහොතේ හරි ඒක වෙනස් වුණොත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එක දෙයක් තියෙනවා ශ්‍රන්ත ඔක්තෝබර් මාසයේ මොකද ජනාධිපතිවරණය නිත්‍ය වශයෙන් තියන්න ඕනේ. ඒතර මාස මාස ලඟ වෙනකොට මහමැතිවරණයට කාලේ මත වෙනවා. මහමැතිවරණයක් කරනවා කියලා ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ඒක තියන්න ඕනේ. ඉතින් මං හිතන්නේ එතනට තමයි මේ යන්නේ කියන්නේ. කොහොමද දැන් අපි දන්නවානේ දේශපාලන ආංශමය ආරම්භ අපි දන්නවා ජනාධිපතිවරණය යම් ඒකී ජනාධිපති ජයග්‍රහණ යම් යම් මායට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය බෝම් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මඟිදුරයක් අරගෙන විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පිරිසට. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණේ කලින් තිබ්බොත් එහෙම අර ආසන 10 7 12 නේ දිස්ත්‍රික්කවල යන්නේ. එතකොට මේක ඇතුලේ බෝඩ් වෙන්න තියෙන ප්‍රමාණය බොහොම අඩු. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේට පවා මන්ත්‍රීවරයෙකු විදිහට එන්න තියෙන අවස්ථා අඩු වෙනවා. ඒක පක්ෂ සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙනවා. බහුතරයක් ගන්න පක්ෂ එකතු කර ගන්න වෙනවා. එතකොට මේක අරාජික වෙනවා. සහ පක්ෂ අතර මනාප පක්ෂ අතර ඡන්ද පොරයක් වෙනවා. බැරි වෙලාවත් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් එහෙම අරුදුයක් එනවා. සහ මන්ත්‍රීවරු සමහර පිරිස පාර්ලිමේන්තු අකමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චලි තියෙනවා. හැබැයි වජිරාභය වර්ධන නැ එක්සත් ජාතික පක්ෂ මේ වගේ පිරිසක් කැමති පාර්ලිමේන්තු එක කලින් තියෙන මොකද බලයේ තියෙනකොට ගන්න පුළුවන් කියන එක කැම්පේන් එකද තව දේවල් එකද පුළුවන් කියන කාර ඒකයි ජනාධිපතිවරයා පැත්තෙන් හිතන එකත් හරි. ඒකුණන දැන් බලයේ තියෙන වෙලාවේ ජනාධිපතිවරණයකට යාම බලයේ නැතුව
පරාජය ලකන සමහර වෙලාවට මහල් පාර්ලිමේන්තුව ඇතුළේ වැඩි සංකීර්ණ තත්වයකට පත් වුණොත් ඒකට ගිල්ල වෙස්ට් ජනාධිපතිතුමන් ගිල්ල වැඩක් නැහැ කියන එක තමයි. ඉතින් ඊළඟ කාරණා තව එකක් තියෙනවා දැන් මේ පාර ආජාසන කතාව වෙලාවේදී සමග ජන බලවේගයේ සියලුම දෙනා එළියට ගියා. ඒක වර්ධනය කළා. නමුත් සමග ජන බලවේගයේම තනතුරු දරන උපසභාපති නියෝජ්‍ය සභාපතිගේ රාජ්‍ය සනත්තුමයි කියන. ඒකේ තව උපසභාපති කුමාර් වෙල්ගම මහත්තයා හිටියා. පාටලි චම්පික මහත්මයා තමයි තනතුරක් දරනවා ඒක ප්‍රකාශ කරනවා. පක්ෂ සභාපති ෆිල් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා හතර දෙනා මේ හිටියා. ඒගොල්ලෝ ප්‍රකාශ කළා ප්‍රකාශවලදී සඳහන් කිරීම කළා. ඒකේ ආරංචියාව ෆිල් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සාකච්ඡා කළා කියලා. මොකද ඔහුගේ හිත්යමාරුවක් වෙලා තිබුණා. ඒ කියන්නේ සමගි ජන බලවේගයේ නායකයා මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහුගේ හිතරි දෙන ආකාරයේ ප්‍රකාශ ටිකක් වල මේක එක දෙයක් කියනවා ශ්‍රී ලංකාවේ ගෙදර ප්‍රශ්න ගෙදරදි ඉඳ ගන්න ඕනේ. මේ ගෙදර ප්‍රශ්න මාධ්‍ය ඉදිරියට ගේන එක පාලකයන්ට නායකයන්ට හරි නෑ. ඒ කියන්නේ අම්සි තනතුරු ලාභින්ට හරි නෑ. මාධ්‍යට නෙමෙයි මේක කියන්න ඕනේ රටට නෙමෙයි. ඒගොල්ලෝ ඔයගොල්ලෝ සාකච්ඡායේ සමුතිය විසඳ ගන්න ඕනේ. දැන් ෆීල් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා, දයරත්නායක හිටපු හමුදාපතිවරයා එක්සයිඩ් සමගි ජන බලවේගයට ආපේක සම්බන්ධව විරෝධයක් තියෙනවා. එතකොට ඔහු සභාපති. ඔහු කියන්නේ නායකයා ඔහුගෙන්වත් අඩුම තරමින් ඒකේ සදාචාරයක් තියෙනවා නේ ශ්‍රන්ත. හමුදාවේ ෆීල් මාස්ටර් විද්‍යුත් ජයගත්ත කෙනා ඔහු ජනාධිපතිවරු අපේක්ෂක එකවක වානුව. ඔහු දැන් පක්ෂ සභාපති නම් සාකච්ඡා කළා නේ ගන්න ඕනේ ආරක්ෂක ගන්නකොට. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒක කළා තිබුණේ නැහැ. ඊළඟ දයා සමගිරි මහත්තයා ඒත් ඒක කළා තිබුණේ නැහැ. එතකොට ඒකෙන් පීඩනයට පත් වෙනවා පළවෙනි එකෙන් පීඩනයට පත් වෙලා ඉන්න කෙනා ඊට පස්සේ තව පීඩනයට පත් වෙනවා දෙවෙනි එකේදීත් මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු ක්‍රියාපිළිවෙතමත්. එතනදී නායකයෙක් විදිහට ප්‍රේමදාස ජනාධිපතිවරයා නායකත්වයේ ඉඳලා මුදුම යොසීමකින් කටයුතු කරපු කෙනෙක්. ඔහුට 83 සාම ගිවිසුම අස්සම් කරනකොට කළු කොඩි දාලා කොළඹ මේ වෙච්චේදී ගාමිණී දිසානායක ලලිත අතුලඳුනි මහතු ජනාධිපති ජේ.ආර්. ජයන්ත මහත්තයාගේ එතන ඉඳන් ප්‍රේමදාස මහත්තයාට ගියේ නැහැ. ගංගාරාමෙන් හාමුදුරුවෝ මෙහෙම කළු කොඩි දැමීම මේකෙදී ඔහු හිටියේ දේශප්‍රේම ජනතාවට. ඒකට විරුද්ධව හිටියේ. නමුත් ඔහු ඒක පක්ෂ දාලා ගියේ නැහැ. ඉවසීමෙන් නැවිලා අගමැති වෙලා ජනාධිපති වුණා. එතුමගේ පුතා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. මේක අපි පැහැදිලිව කියන්න ඕනේ. මන් දන්නේ ඌ කොමුණ ආකාරයට මේක ගණනය කරගෙන තියෙන කියන එක පක්ෂිය තුල අරුබුද මාධ්‍ය මගින් ඉදිරියට යනවා. ඔහුත් වගේ කිව්තු කෙනෙක්. සරත් පොන්සේක මහත්තයා මාධ්‍යයට ප්‍රකාශයක් කළා කියන්න පුළුවන්. මාධ්‍යට ඕනේ මේක අවුරුවන්න. ඌ ප්‍රශ්න අහනකොට ඔහුත් ඒකට දෙනකොට උත්තර මම කාග්මත් නෙව කරන්නේ නැහැ කියන එක රටටම ලෝකෙටම ප්‍රදර්ශනය වෙන්නේ සජිත් ප්‍රේමදාස කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවේ ඒකාධිපතිය. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔක්කොම ආරාධනා කරන එකට එකතු වෙලා ආණ්ඩුව පිහිටුවන් දෙන්න. එතකොට ලෝකෙටම යන්නේ රටට යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන එක මේ දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ගැටුම් වල ප්‍රතිඵලය මොකද්ද? කට්ටියක් යන්න පුළුවන්. අසම්පෘප්ත වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට සතුටක් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ පාර ආරාජසන කතා විලාදුන් කැපී පෙනෙන කාර්යයක්. විපක්ෂයේම ගියා විපක්ෂයේ හතර දෙනෙක් හිටියා. එතකොට මොකක්ද එකකින් කියවන පණිවිඩය කියන එක ඒක ප්‍රශ්න. ඊයේ හතර ශ්‍රීලංක අපි කතා කළ යුතුම එකක් වෙනවා මටත් හරි සතුටුයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අන්දර කුමාර් විසානායක මහත්තයා ඉන්දියාවේ සංචාරය. මේක සමහරු ලඝු කරනවා පන්ති පහේ කියනවා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා කොටසක්. ඒකෙදි උගන්වන්නේ තනතර ඉන්දියාව කොහොමද අපේ රට විලකන්නේ යන මේක ඉන්දියාවේ කියන එකත් එක්ක විරසකභාවය සහ ඉන්දියාවට කරන ක්‍රියාදාමයන්ට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයන් තුර තමයි අපේ මනස් හදන්නේ පන්ති පහේ. එතකොට ඒ විදිහට මේව කරන්නේ දේවිය රෝහණ විජේවීර ඉන්දියාවට විරෝධතාවය. එතකොට අපි දැක්කා දේවල් එක මොකද ඒක ඒකත් මෑත කාලේ අදානිට දෙනකොට දෙනවා කිව්වහම දේවිපියකේකට විරුද්ධ එළියට බහිනවා. ඉන්දියානු ව්‍යාප්තවාදී වෙනවා. ඉන්දියාවෙන් මේ දේවල් කරනවා කියන එකට විරුද්ධව දේවිපිය පහුගිය කාලෙ තෙලියට බැස්සා. මේ සිටුේෂන් එක උඩ ජනතා විමුක්ති පෙරමුණ අද සම ජාතික ජන බලවේගය මොකද උනේ කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කියන්නේ දැන් අනුර කුමාර දිසානායක මහත්මයාත් ඉන්දියාවේ මැතිවතුරු කතා කරපුව සජීව දැක ගන්න නැහැ. පින්තූරුත් එක්ක යන කතානේ එන්නේ. ඒකත් මට ඇත්තම ප්‍රේලිකාවක් ශ්‍රීලන්ත. මොකද අපි දැන් තාක්ෂණයේ දුවන ඒ ගන්න වීඩියෝ විෂුවල් එක මෙහෙට එවන්න බලමු. මමත් ඉන්දියාවේ රාජ්‍ය සේනාවත් එමුතුමාත් එක්ක දීවර ප්‍රශ්න කතා කරන වාර ගණනාවක් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ ඉඳලා සජීවීවම ප්‍රකාශන මෙහෙට එව්වා. දර්ශන හැම එකක්ම මම එව්වා මාධ්‍ය ලේකම්වරයා විදිහට. එහෙම ගන්න පුළුවන්. එහෙම වාරණයක් නමුත් නැති මම ඒක දැක්කේ නෑ ඒගොල්ලන්ගේ කතාවේ කතාබහ. ඒ හදපු කතා තමයි යන්නේ. ඒක කමක් නෑ කියනොත් හරි සතුටක් තියෙනවා. මොකද්ද? අනුර කුමාර දිසානායක දේවි නායකයා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරන එක ගැන කුහකත්වයෙන් බලන් අරකයි සතුටක් තියෙන්නේ අපේ රට මේක.
ඒ රට වෙනුවෙන් ඔවුන් ගිහිලා ඒ සාකච්ඡා කළා පෙන්වුවේ මොකද්ද සාමයෙන් සමගින් කටයුතු කරන්න පුළුවන් මොකද ඔහු ජනාධිපති වුණොත් ඔහුට තනියම මේ රට ගොඩ ගන්න බෑ එකතු කරන්න ඕන විශේෂයෙන්ම අපිට ඉන්දියාව මඟහැරලා දේශපාලනය කරන්න බෑ අපේ අර කිනෝගේ අපේ ලොකු අය තමයි ඉන්දියාව ඒ කියන්නේ මේ දේශපාලනේ කාරණා ඇතුළේ දකුණු ආසියාවේ ප්‍රබල වෙනවා ඉන්දියාව ඒකට ඒකත් එක්ක අපිට බද්ධ වෙනවා අපේ අසල්වැසියා අනිත් එක සිලන්ත අපිට එහෙම බොරුවට මේ අතිශෝක්තියක් දාගන්න බෑ ඉන්දියාව අපිට ඕනේ නැහැ කියලා මේ රට අතුව අභ්‍යන්තරේ යටත් කර ගැනීමක් නෙමෙයි මේක තමයි නොබැඳුණු ප්‍රතිපත්තිය තුළ තියෙන මිත්‍රත්වය චන්ද්‍ර කුමාර දිසානායක මහත්තයා ගියේකේ විවිධ විදිහට පාර්ලිමේන්තුවේ හරි මම අවංකව කියන්න ඕනේ ශ්‍රන්ත අපේ මේ වැඩසටහනින් චන්ද්‍ර කුමාර දිසානායක මහත්මයා ඉන්දියාවට ගිහිල්ලා කරපු එක අර ලින්මැඩි දේශපාලනය කියන එක බෙදරවා හැරියා ඔහු ගිහිල්ලා කතා කරන එක කොච්චර දෙයක්ද ඔහු තව සතියකින් චීනටත් යන්න පුළුවන් මොකද ඔහු දේශපාලන වශයෙන් අද ශ්‍රී ලංකාවේ කතා කරන චරිතයක් ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂකයා විශේෂයෙන්ම ඉන්දියාවේ බියෝන් නාලිකාව සම්මේලන වාර්තා පෙන්වමින් තමයි ප්‍රෝටිය වාර්තා විශේෂයෙන් මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම දේශපාලකයා සහ 50ක් ඡන්ද ලබා ගන්නා වෙන කාරණාවෙන් මේක වාර්තාවේ බියෝන් ජාතීන්ද්‍ර නාලිකාව මේක වාර්තා කරා එතකොට දැන් අර ඉන්දියානු ප්‍රශ්නය ගැන කතා කරලා දැන් අපිට මතක ඔබතුමා දිස්සනායක මේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන නෙමෙයි මේ ඉන්දියාවේ මැදිහත්වීම් ගැන කතා කරලා ඔහු කතා කර එක තරක නරේන්ද්‍ර මහත්තයෝ ඒ කියන්නේ අපි හිතමු දැන් අම්බානි අපි දන්නවා දැන් මේ ටෙන්ඩර් ගැටලුව මේ තියෙන්නේ ලයිකා මොබයිල් එකයි තව ආයතනකුයි ඉන්නනවා අපේ ටෙලිකොම් වල. එතකොට ඔවුන් කියන්නේ කෙලින්ම අර සමාගමට නෙමෙයි විධිමත් ක්‍රමවේදකින් ගිහිල්ලා අපි තෝරගන්නම් කවුද කම්පැනි කියලා. ඒක මෝල්ඩ් එක තීරණය කරන්න බෑ කාට එන්නේ ඒ කාරණා තමයි මතු කරේ. හැබැයි දේශපාලක අල්ලගත්ත එක වැරදි තැනකින් යම් යම් දේවල්. ඔව් ඇත්තටම උඹක් ඒව වැරදි තැනකින් සිරන්ත මාධ්‍ය අල්ලන්නේ. දැන් රණ වික්‍රමසිංහ මහත්තයාටත් ඔහු කරන දේ නෙමෙයි. ඔහුට වැරදි විදිහට අල්ලන දේවල් තමයි ප්‍රචාරය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම අනුර කුමාර සානාය මේක අභියෝගයක් නේ අනුර කුමාර සානාය මහත්තයා අද යමක් ගොඩනගාගෙන තියෙනවා. නමුත් සිරන්ත මෙහෙම එකක් තියෙනවා. මම ඉතා කිට්ටුවෙන් රෝණ විජේවීර මහත්තයා දන්න නිසා මම දන්නවා. එතුමාගේ ජනාධිපතිවරණයකදීත් එතුමාර කලගඩි පලාම්පු සෙල්ලමේදී එතුමා කරපු යම් යම් ප්‍රකාශයන් තුළ එතුමත් අතිශෝක්තිමයක හිටියා. මම කිට්ටුවෙන් දන්නවා. පයිතන් දැන් ඉන්නේ යව කතා කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒකට සාක්ෂි මේ කවුද මෙයා මේක අපේ මේක හිටපු මහලේකම්වරයා බෝපගේ මහත්තයා. එතකොට ඒ කතා බහ කරපු වෙලාවදී එතුමා මේ රෝහණ විජේ මහත්තයා සජීව මම දැකලා තියෙනවා කතා කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා එතුමත් හිටියේ එක්තරා විදිහට තක්ෂේරුවක. ඒක හිට්ලර් ලගේ එහෙම තියෙන ප්‍රතිපද මෙතුමා කියන්නේ නැහැ කවදාවත්. එතුමා කිව්වේ එදා ජනාධිපති ඉදිරිපත් කරනවා මම ඉහළට එනවා. මම පරාද වෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කිව්වා එතුමායි. ඒ කියන්නේ ඒක හරි නායකයෙක්ගේ එක තියෙන්න ඕනේ. නමුත් ශ්‍රන්ත අවසානයේදී ප්‍රතිඵලය එනකොට හැමදාම JVP එකට වැටෙන ප්‍රමාණයක් තියෙනවා. අද JVP එක වෙනස්. ජාතික ජන බලවේගය තුලින් යම්සි ගොඩනැගීමක් කරලා තියෙනවා ගම්බොල මිනිස්සු කතා කරනවා. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි වතාවට ජනාධිපතිවරණයම පමණයි. මොකද අපි දන්නේ නැහැ තක්ෂේරුව. දැන් අපිට කියන්න පුළුවන් විජේවිර මහත්තයා රෝජේ විජේවිර පැතිය කාලේ මෙතුණු ප්‍රේමයේ වල ඉඳිපත් වෙච්ච ආකාරය අනුව ඒකළු අරන් තියෙන්නේ මෙච්චරයි. ඒ නිසා දැන් අන්ගන්නේ මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක උපකල්පනයකට. ඒ උපකල්පනේ ඇත්තක්ද නැත්තක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණයකින්ම පමණයි. මොකද අරගලයක් ඇවිල්ලා ජනතාව පීඩනයටපත් කරලා ජනාධිපතිගේ කටින් එලවලා තියෙන වටා පිටාවක් තුළ තමයි මේක එන්නේ. එතකොට වර්තමාන කොහොට්ටුව පිළිබඳ දැඩි කලකිරීමක් මිනිසුන් තුළ ඇති කරලා තියෙනවා. මාධ්‍ය මගින් මිටි මිටි ඇති කරනවා. හැමදාම මේ ගැන කතා කරනවා. එතකොට ඒ වගේ ගත්තහම අන්න ඒ ඔක්කොම ටිකට කොහොමද මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ කියන එක බලන්න පුළුවන් වෙන්නේ අපේ ජනාධිපතිවරණය. ඒක අපි සුබවාදීව දන්නවා අනුර කුමාර සනායක මහත්තයා ගියේක පිළිවෙත් පෞද්ගලික වශයෙන් තමයි මම හරි සතුටුයි. මොකද අපි මිත්‍ර කරගෙන යන්න ඕනේ ගමනක් සමාජවාදී රාජ්‍යයක් කවදාවත් මේ රටේ බිහි වෙලා නැහැ. අනාගතයේ සමාජවාදී රාජ්‍යයක් බිහි වුණාමත් ඒක තුලින් ජනතාවට පීඩනයක් එනවා කියන සැකය දුරු වෙන්න ඕනේ. රටේ වලින් අපි හුදකලා වෙනවා නිම්මැඩියුවික ඉන්නවා කියන එකෙන් දුර වෙන්න ඕනේ. ඒ පුළුල් පරාසයට එතුමා යාම පිළිබඳව සතුටින් කතා කරන්න ඕනේ ශ්‍රන්ත. ඒ එකම තමයි මම දකින දේ තමයි. දැන් චන්ද්‍ර කුමාර දිසානායක මහත්තයාගේ මේ බලවේගය තුල තමයි ශ්‍රන්ත ආණ්ඩුව සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රධානීව යම් කිසි විදියක විචිකිච්ඡාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ කණ්ඩායම් ගැන එකතු වෙන්න ඕනේ කියන්නේ පොදු අපේක්ෂකයෙක්. ඒ පොදු අපේක්ෂකයා ගේන්නේ ඇයි 51 ගන්න ශ්‍රන්ත. පොදු අපේක්ෂකයෙක් නොවුනොත් සජිත් ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, අනුර කුමාර දිසානායක මහත්තයා, ශ්‍රී ලංකාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, දිලිප් ජයවීර, එතකොට මේ ජනක රත්නායක මහත්තයා තවත් අය ඉදිරිපත් වුණොත් තව පක්ෂවලින් එතකොට සම්පත 51 මිසකෙන්ම ගන්න බෑ. ඒකම මේ වෙදි කතිකාවතක් කරනවා විශේෂයෙන්ම දෙමළ දේශපාලකණෙක් ටේපැත්තෙන් දාන්න.
Prospeknya mirip kali, misalnya Kumar Ponnambal mahathaya kawruna, itu udah demala chanda kawruna. Kita ekam itu ayahnya jadi orang Muslim kiri dana kiri. Itu kalo Muslim sah demala kini, ya mahama, ini ke balaporot kiri, demala chanda Muslim chanda kadalnya pura. Silante istorisasi, ini mah dah pos tati bula, tau dah tuh mereka dunia silante, kadunne. Ini balapan makke kawin ya, mereka nikah mitya awa, mereka nikah pinan dia nikah. Namun iye pereda man dekka. Hitabu mahamati uturu palati, Vigneswaran mahathaya, Ranadikram Singh mahathaya viswasayi kiyala kiyenawa. Ohuge kriya piliwata ohu anumatha karanawa. Demala jathika sandhanen dan balana etuma ape patan gatte tarata uturenmani udang deniya okkoma meka thule viswasayata ahurala tiyenawa. Ekaṭa me hama kenekma chandiye uda ilakka karala tiyenawa watu karayai uturu negenna palatai me madakalapu negenna palatai. Eyai demala muslim chanda. Ekaṭa e padanama mata tamai meka dinanna puluwan kiyana sthavare enne. Tuhan samahara wujudnya kian itu netang wajam kisah bicara kian itu ganang hilau hadalah mian tamai dina nikila kian itu orang kian itu mepar nisshtu di dihmu kian itu bad mepar mama daki nuah jana di petuarni ekatu bela Ranil Wickremesinghe mahathaya wata honda ekatu ak puno tin itu orang satan ti ini Ranil Wickremesinghe sa Ando Kumar Dasanayake atar anne etokote pahedili apida pain dedia tiyebi Vishala apeksha koti kak nathi nisa yang kisi vidye itu ekapetta kada barawi makwenna puluwan kiyana eka. Ehema nathuwa apeksha gannawak illuwa thiyena silanta ape chanda patrikawa pirinawa hera wena vikalpayak naha 150 ekak ganna beri wenawa. Etakota rate ilanga aandukrama vyavasthaye kumakda thiyena kiyana eka prashne thula ratata nawathak janadhipathiwarne kiyanna siddunawa. Ehema vikalpayak naha danata aandukrama vyavasthaye. E vidiyata balanakota ඒ අවස්ථාව වළක්වන්න තමයි හුඟක් අය දැන් මේ උත්සාහ කරන්නේ කොහොමද එකතු වෙලා මේ ගමන යන් කියන එක. මේ එකතුව තුළ අවංකභාවයෙන් එකතු වීම කරන අයත් ඉන්නවා. තවත් අය ඉන්නවා අවංකභාවයෙන් ඉන්නවා. මොකද තමන්ගේ දේවල් බේර ගන්නත් එකතු වෙන බලාගෙන පිලිස්සු ඉන්නවා. ඒ නිසා මේ වෙලාවේ අභියෝගයක් තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ රට සුද්ධ කරගන්න කියලා. හොඳ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට රිවියු කරන්නේ. ජනාධිපතිවරණය එහෙම එකක් නෙමෙයි. ජනාධිපතිනේ පුද්ගලයන් කීප දෙනෙක් ආශ්‍රිත සහ පක්ෂ ආශ්‍රිත තියෙනවා. දැන් ජනතාව මේකෙදි ගන්නා තීන්දුව මහමැතිවරණයදී වෙනස් වෙන්න පුළුවන්. Ini sabda balang ini tamai ini mereka tapi itu lo mana bintin nema sudusu parisade cibunot Ranil Wickremesinghe mahathaya illanawa ee illanne paksha gananawaka ekatuwak ohu ekka aawot ehema nathinam wenath vikalpayakata yanda ida thiyena හොඳයි එහෙමනම් අපි අද දවසට සමු ගන්න ඇසුරුතම විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ ඉදිරිය බොහොම අවශ්‍යතාවයක් තියෙන සම්බන්ධය සම්බන්ධව ගොඩාක් ස්තුතියි දවසේදී අපිත් එක්ක ඉගෙනුවන් ලබන සතියේ මුල ගැහෙන ඔබතුමාට සුබ දවසක් ආයිබෝන් ආයිබෝන් සුබ දවසක් සිහුදේශයේ සත්‍ය සමබරව දකින්න අපි ලබන සතියේ මුන ගැහෙමු ගිහින් එන්න ඔබ සැමට ආයිබෝන් පඩක්කා